ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල ආන්දෝලනාත්මක කොතලාවල පනත 6 වෙනිදා විවාදයට ගන්නේ නැහැ ඇමති චමල් කියයි ජනපති පාර්ලිමේන්තුවට ඉහළ යන කොවිඩ් රෝගීන්ට හේතුව ඩෙල්ටා ප්‍රභේද පරීක්ෂණ වාර්තා සෙනසුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයට ආචාර්ය ජීවන්දර සියතට කියයි ඒකරාශී වීම වහා නතර කරන්න බරපතල ව්‍යසනයක් ඉදිරියේ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි ඇවිලෙන ගින්නට පිදුරු දමන බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් චෝදනා ගුරු විදුහල්පතිවරුන් රට වටින් කොළඹට පාර්ලිමේන්තු උද්ඝෝෂණයේදී මහරගම ඕයිසී තුවාල ලබයි චමීර කොස්සත් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ජොනි සහ රෝමා කීට ඉන්න අල්ලයි එක්ස්ප්‍රස් පර් නෞකාව ඇදගෙන යයිද ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත डेल्टा ඇතුළු කොවිඩ් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ සාම්පල් 94 ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයට සෙනසුරාදා බාර දෙන බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සියතට ප්‍රකාශ කළා. වේගෙන් ඉහළ යන කොවිඩ් ආසාදනයට හේතුව ඩෙල්ටා වෛරසයේ බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇතැයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා. कोविड रोगीन बहुल वशेन वार्ता भीमट डेल्टा प्रभेदय मूलिक हेतुवाक वी अतिपव आचार्य चंदिम जीवंतर महता सियत अपकल विमसीमक दी प्रकाश कला අපේ ශිලාගත විශ්වවිද්‍යාලයේ ප්‍රයත්න මගින් ඥාන විශ්ලේෂණ පර්යේෂණ ආරම්භ කළ තියෙන විශේෂයෙන්ම කෝගේ සති දෙක තුන පුරාවට ලක්කාසරාත ක්‍රෙච්ච කොවිඩ් 19 රෝගිය සම්බන්ධයෙන් මොන ප්‍රභේදද මේ රෝගයට හේතු කාරණින්ගේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න මේ වෙනකොට දිවෙන පුරා සෑම ප්‍රදේශයකින් ප්‍රදේශ පහේ අපිට සාම්පල් ලැබිලා තියෙනවා අපේ මූලික වාර්තාව සාම්පල් 94ක් ආශ්‍රිතව යොදාගෙන සෙනසුරාදා ඉනිදා දින විට මූලික වාර්තාව සක්කමත්‍යංශයට ලබා දීමට බලාපොරොත්තු වෙනවා මෙවරමිට අපගේ මූලික අනුමාන කිරීමවල නුමුති අපට පැහැදිලි වෙච්ච දේ තමයි විශේෂයෙන්ම වැඩිපුර ප්‍රමාණයක් රෝගීන්ට හේතුකාරක වෙන්නේ ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ කිනක අපිට මූලික පරීක්ෂණෙන් අනාවරණය වෙලා තියෙනවා කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්ත වීම සමග රට තුල සංචරණ සීමා ලිහිල් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් බවයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව පවතින කොවිඩ් තත්ත්වයේ හැමේ ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවද එම සංගමය පවසනවා. රෝහල්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ධාරිතාවය උපරිම මට්ටමකට ළඟා වී තිබෙනවා. රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යාම දැඩි අනතුරුදායක තත්ත්වයක් බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලකුමාර් ප්‍රනාන්දු මහතා පවසන්නේ. අකණ්ඩව 6 වන දිනටත් 2000 ඉක්මවා කොවිඩ් රෝගීන් ඊයේ දිනත් වාර්තා වුණා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2450ක්. මාස 1කමාරකට පමණ පසු දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 74ක්. අදාළ මරණ සියල්ල පසුගිය දෙවනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. එලෙස මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 26ක් හා පිරිමි පුද්ගලින් 48ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4645ක් ලෙසයි. පසුගිය 28 වන දා සිට දෛනික කොවිඩ් මරණ 56 සීමාව ඉක්මවා වාර්තා වුණා. සතියක කාලයක් තුල පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 450ක්. ඒ අනුව පවතින තත්ත්වය අවධානම් බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. සරල සෞඛ්‍ය පුරුදු පිළි නොපැද්දොත් මම හිතනවා මේක කොයි ආකාරයෙන්වත් තදබදයේ පිළිබඳව ගැටලුව විතරක් නෙවෙයි. තව නොයෙකුත් ප්‍රශ්න තියෙනවා. අපි කවුරුත් මේ දවස්වල කතා කරපු මාතෘකා ගණනාවක් තියෙනවා මිනිසුන් ඒක රාශි වීම සම්බන්ධයෙන්. මේ සියල්ලම මේකට හේතු වන්නට පුළුවන්. ඉතින් ඒ නිසා සියලු පුරවැසියන් තරාතිරමකින් තොරව මේකේ වගකීම තමන්ගේ හිතට අරගෙන කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. එහෙම නැත්නම් බරපතල ව්‍යසනයකට යන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේ අතර කොවිඩ් ආසාදනයේ වී ඇති බවට සැක සහිත පුත්කලියෙකුගේ නිවසට රාජකාරී කටයුතු සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. ඊයේ දින ගිරිඋල්ල පොලිස් වාසමේ පුස්කොළ දිනිය ප්‍රදේශයේදී කොවිඩ් ආසාදිත රෝගියෙකු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේදී අදාළ රෝගියාගේ ප්‍රියා විසින් මෙම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දීමට තැත් කර සාපරාදී බලහත්කාරයේ පෑමක් සිදු කර තිබෙනවා. ඊට අමතරව කෙල ප්‍රහාරයක්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විසින් පරීක්ෂණ පැවැත්වීම
අද සිට ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවාහනය කරන බස් රථරිය දුරන් හා කොන්දස්තරවරුන් අත්අඩංගුවටගෙන නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා. ඒ හේතුවෙන් රථ වාහන රිය දුරන්ට හා බස් රථ හිමිකරුවන්ට ආසන සංඛ්‍යාව ඉක්මවා මගින් ප්‍රවාහනයට කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඔහු කියා සිටියේ නිරෝධායන නීති නොතක ධාවනය කරන බස් රථවල ධාවන බලපත්‍ර අවලංගු කිරීමටද පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි. චීනෙන් යලි කොවිඩ් රෝගීන් මතුවීමත් සමග වුහාන් චීන බලධාරීන් සමස්ත ජනගහණයම පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. බීජින් නගරයටද වසංගතයේ යලි පැමිණ ඇති බවයි බලධාරීන් පවසන්නේ. නැන්චින් නගරයේ මිලියන 9කට වැඩි ජනගහණයක් කොවිඩ් පරීක්ෂාවට ලක් කරමින් සිටින බවද වාර්තා වනවා. මේ වන විට ලෝක කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් අවසන්. ගෝලීය කොවිඩ් වසංගතය හමුවේ ලොව පුරා සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව කෝටි 20 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට වෛරසය හමුවේ දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ඇමරිකාවටයි. ආසාදිත ලයිස්තුවේ ඉන්දියාව දෙවන ස්ථානයේ පසු වෙනවා. ලොව පුරා සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 142 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීනයේ වුහාන් නගරයට යලිත් කොවිඩ් වෛරසය හමුවේ බලපෑම් එල්ල වී තිබෙනවා. ගත ඕපෑ 24 තුළ චීනින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 71ක්. ජනවාරි මාසයෙන් පසු දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් සංඛ්‍යාවයි. ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා වයස අවුරුදු 12-17 අතර වයසේ පසු වන ළමුන් සඳහා එන්නත්කරණය කිරීමේ පුළුල් ව්‍යාපාරයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවට මේ වන විට යලිත් බලපෑම් එල්ල වී ඇති බව එරට සෞඛ්‍යාංශ පවසනවා. පසුගිය පළවෙනිදා එරටින් 40,000 ඉක්මවා කොවිඩ් රෝගීන් වාර්තා වුණා. ගත වූ දින 4 තුළම දෛනික කොවිඩ් රෝගීන් 40,000 සීමාව ඉක්මවා වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍යාංශ පවසන්නේ. ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 42,625ක්. ගුරු විදුහල්පති බැටොප් විෂමතා ඉවත් කිරීමට රජයට බල කරමින් දිවයිනේ ප්‍රදේශ 4කින් අති විශාල පිරිසක් ජනපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙමින් සිටිනවා. රජයේ සහ ගුරු විදුහල්පති සංගම් අතර දිගින් දිගටම පැවති සාකච්ඡා අසාර්ථක වුණා. කොතලාවල විශ්වවිද්‍යාල පනතද සම්පූර්ණයෙන්ම හකුලා ගන්නා ලෙස ගුරු විදුහල්පති ශිෂ්‍ය සහ විශ්වවිද්‍යාල ප්‍රජාව ඉල්ලා සිටිනවා. ඊයේ පැවති පාර්ලිමේන්තුව අසල විරෝධතාවයට එක් වූ දෙදෙනෙකු දැනට අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම විරෝධතාවයේදී තුවාල ලැබූ මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට ඇඟිලි දෙකක් අහිමිව ඇති බවයි වාර්තා වන්නේ. වසර 20ක් පුරා පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස ඉල්ලමින් ආරම්භ කළ ගුරු වර්ජණයට අදට දවස් 24ක්. ඔන්ලයින් අධ්‍යාපනයෙන්ද ගුරුවරු ඉවත් වුණා. රාජ්‍ය සේවකයන් සුපුරුදු සේවා කටයුතු සඳහා කැඳවා තිබුණත් ගුරුවරුන් සේවයට වාර්තා නොකළ බවයි පැවසෙන්නේ. අධ්‍යාපන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. රජය එළමෙන අයවැයේදී ගුරුවරුන්ට සේම රාජ්‍ය සේවයටම වැටුප් සම්බන්ධ සුබ පණිවුඩයක් දෙන බව ප්‍රකාශ කළා. එම පොරොන්දු ප්‍රතික්ෂේප කරමින් ගුරු විදුහල්පති සංගම් රත පෙළපාලි වලින් ජනාධිපති කාර්යාලය වෙත මේ වන විට පැමිණෙමින් සිටිනවා. වැලිසරින්, කඩවතින්, කොට්ටාවෙන් සහ මොරටුවෙන් මෙම රත පෙළපාලි ආරම්භව තිබෙනවා. අද පෙරවරුවේ ආරම්භ වූ මෙම පෙළපාලි පිළිබඳව අදහස් දැක්වූ ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින්, අපි ආණ්ඩුවට බල කරලා කියනවා අපේ මේ ඉල්ලීම් ලබා දෙන්න කියලා. ඒ අනුව මේ ආරම්භ කරන රත පෙළපාලි අපි කොළඹට එනවා. හැමදාම රතවල තමයි අපි ගුරු එන්නේ. දැන් තුන්වෙනි කැබිනට් මණ්ඩලයට තමයි කල් ගියේ. ලබන සමුදා කැබිනට් මණ්ඩලයට දැන් යනවා කියලා තමයි තීරණය කරේ. ඊයේ සාකච්ඡාවේදී තීරණය මොකද්ද? ලබන සමුදා කැබිනට් මණ්ඩලයට මේක දනුම් දෙනවා කියන කාරණාව. ගිය සමුදා කැබිනට් මණ්ඩලයට ගියා. ඊට කලින් සමුදා කැබිනට් මණ්ඩලයට ගියා. දැන් තුන්වෙනි සැරේටත් කැබිනට් මණ්ඩලයට යනවා. දැන් අවස්ථා තුනක් මේ කැබිනට් මණ්ඩලයට එන්නේ. ඒක නිසා අපි හැමතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්න. විසඳුමක් ලබා ගන්න තුරු අපි අනිවාර්යයෙන්ම අපේ ක්‍රියාමාර්ග අකණ්ඩව පෙරට ගෙනිනවා කියලා අපි
අවධාරණය කරලා කියන්න කැමතියි. කොතලාවල පනතට විරෝධය පළ කරමින් ඊයේ පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණයට එක් වූ පෙරටුගාමී පක්ෂයේ පරිපාලන ලේකම් චමීර කොස්සත් ඇතුළු තවත් සමාජිකයින් කිහිප දෙනෙකු තලංගම පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඊයේ ඇති උණුසුම් තත්ත්වය පදනම් කරගෙනයි. මෙහිදී මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේ අවට ප්‍රදේශයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුණා. මේ උද්ඝෝෂණ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් රාජකාරිය යොදවා තිබුණා. ඒ නෙක් පොලිස් කණ්ඩායමක් බාරව කටයුතු කරන ලද්දේ මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනකාන්තයන් නිලධාරියා මෙහිදී යම් යම් පිරිස් ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී බැරිගේට් යොදා තිබුණා ඔවුන්ව පාලනය කිරීම සඳහා. නමුත් උද්ඝෝෂණ කරුවන් විසින් එම බැරිගේට් පෙරළමින් ඉදිරියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ඇඟිලි දෙකක් අහිමි වී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට ශල්‍ය කර්මයකට භාජනය කර ප්‍රතිකාර ලබමින් සිටිනවා. කොතලාවල පනත ලබන 6 වෙනිදා විවාදයට ගන්නේ නැති බව ඇමති චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අද පාර්ලිමේන්තුවට පැමිණියා. සිකුරාදා අර විශ්වවිද්‍යාල පනත වාද කරනවද නැද්ද කියලා තවදුරටත් මන්ත්‍රීවරුන්ට සහ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යයි කියලා මම විශ්වාස කරන නිසා මම එදාට ඒක ඉදිරිපත් කරන්න තව කල් අරගෙන බොහොම ස්තුතියි. රුපියල් 2000ක දීමනාව ලබා දීමේදී මේ රටේ වැඩිහිටියන්ට පොරොත්තු ලේඛන තියෙනවා වැඩිහිටියන්ගේ මේ රුපියල් 2000 ලබා දෙන්න කියන ඉල්ලීම. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කිසි හිරිකිතයකින් තොරව කියනවා දැනට මේ වෙනකොට ප්‍රතිලාභීන් විදියට ඉන්න ප්‍රතිලාභ ලබන වැඩිහිටියෙක් මිය ගියාට පස්සේ තමයි ඊළඟ කෙනාට දෙන්න කියලා. මේ රටේ මන් දන්නේ ලැජ්ජ නැති කතාවක්ද මොන මොන ආණ්ඩුවද කියලා හිතනවා. මේ වෙනකොට 416,667 දෙනෙක් රුපියල් 2000 ගන්න වැඩිහිටියන්ගේ ඉන්දාව අතවහගෙන නරි වගේ හු කියන්නේ නැතුව ඔය රුපියල් 100 අඩු කරන යෝජනාව ගෙනාවේ ඒක අපේ යෝජනාවක් නෙවෙයි ඒට වැඩිහිටියන්ගේ ජාතික සංවිධානයක් තියෙනවා. ඉතාලම පල්ලෙහා මට්ටම ඉතින් වැඩිහිටි නිවාසවල අඩුපාඩුකම් හදන්නේ. මම ප්‍රශ්නය ඇහුවේ මේ ඇමතුමාගේ මේ හිටපු ඇමති කට්ටෝන්ගේ නෙමෙයි. මේකට උත්තර දෙන්න නිකන් මේ වාචාල කමිට කතා කරන්න මන්ත්‍රීලාට ඇමතිට උත්තරයක් දෙන්න බැරි නම් ප්‍රශ්නෙට උත්තර නොදී අරින්. මේ අත්යෙන් අත්තට පණින ලොන් එල්ලා ඉන්න මන්ත්‍රීවරුන්ටත් ඔය දීමනාවක් දීලා gedara තියන්න ඕනේ මේ රට කනවා. මේවන විට ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයක් පවතින බව රජය පිළිගන්නේද? මේ සඳහා පිළිගත හැකි විසඳුමක් කඩිනමින් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ මන්ද? ගුරුවරුන්ට මීට වඩා වේතනයක් ගෙවිය යුතුයි ප්‍රතිපත්තියක් හැටියට අපි අනිවාර්යෙන් පිළිගන්නවා. මේක හරි විදිහට කරන්න ඕනේ. එතකොට නොවැම්බර් මාසයේ මේ ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය හරහා තමයි මේ ප්‍රශ්නය විසඳිය යුත්තේ. අයවැය ලේඛනයට තියෙන්නේ තව මාස 3යි. ඉතින් කියනවා මේ මාස 3 ඉවසන්න බැහැලු. කාගෙන්ද පිළිගන්නේ? ඔබතුමන්ලාට හැකියාව තිබුණා කෝටි ප්‍රකෝටි ගණන් අරමුදල් බදුසහන හැටියට කෝටි කෝටියන්ට ලබා දෙන්න. ඔබතුමාගේ වැඩක් කරගන්න. කෝටි කෝටියන්ට සල්ලි ලබා දෙන්නට සල්ලි තිබුණා. බදුසහන හැටියට. ඒකෙන් තමයි රාජ්‍ය ආදායම නැති කරගත්තේ. ඔබතුමාගේ න්‍යායපත්‍රයේ 24-2 යටතේ මගේ ප්‍රශ්නෙට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. සභාලේකම් කාර්යාලයට දැනුම් දීමක් කියලා නැහැ මට. දැන් එක වෙලාවක් කියන ඇමතුමාට ගිහින් නැහැ කියලා. තව වෙලාවක් කියන ලේකම්තුමාට අවිල්ල නැහැ කියලා. මොකද්ද මේ වෙන්නේ? අපේ රටේ බලශක්ති ශේත්‍රයේ විශාල පංගුවක් මේ ඇමරිකන් සමාගම මත පැවරීම සඳහා තමයි දිට්ඨපුර වැසියන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඔබ හිතනවාද මේවා විනිවිදභාවයෙන් යුතු ගනුදෙනු කියලා? ටෙන්ඩර් කැඳවලා තිබෙන ඉදිකිරීම් කැබිනට් පත්‍රිකාවකින් වෙනම සමාගමකට පවරන එක මොන විනිවිදභාවයක්ද? ඒතර මේවා සිද්ධ වෙන්නේ යටි ගනුදෙනු හරහා නොවේ කියලා ඔබ විශ්වාස කරනවද? පසුගිය ජනාධිපති වර්ණේ මහමැති වර්ණේදී තමුන්නාසල ලැබුණු ප්‍රධානම ජනවරමක් තිබුණා වංචාව දූෂණය නතර කරනවා කියලා. තමුන්නාසල ජනවරමේ පදනමක් තිබුණා ඒක. මහ ජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන කෝටි ප්‍රකෝටි නාස්තිකරන පාලකයන් වෙනුවට නව පාලකයන් පත් කරගන්නවායි කියලා රටර කිව්ව මොකද්ද? වංචාව දූෂණය නාස්තිය අවම කරා. හැබැයි එසේ තිබියදී එම ජනාධිපතිතුමා නියෝජනය කරන කැබිනට් මණ්ඩලයම ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩර් කැඳවීමක් කර තිබියදී එම ටෙන්ඩරේ මුළුමනින්ම අවලංගු කොට ඇමරිකානු සමාගමකට මෙම ඉදිකිරීම පවරා දෙන යටතේ නාස්තියක් නැද්ද? දූෂණයක් නැද්ද? ඇස්කන් පේන සීබුද්ධියෙන් කටයුතු කර ඕන කෙනෙකුට තේරෙනවා මේක ඇතුලේ යටි මණ්ඩි ගනුදෙනුවක් තිබෙන බව. එම කිසිම සැකයක් ඇති කර යතුවන්නේ නැහැ බලශක්තිය පිළිබඳව. ඒක වෙන රටකට අයිතියක් හෝ වගකීමක් ලැබෙන්නේ නැහැ කියන කාරණය. කිසිසේත්ම ටෙන්ඩරය අවලංග කර නොමැති අතර ඉතා සාර්ථක ටෙන්ඩර ඇගීමක් මේ වන විට සිදුවෙමින් පවතී. ඉවසුම සම්බන්ධව මුදල් අමාත්‍යාංශයෙන් සැපයූ තොරතුරු පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට තිබේ. ඒ සභාව හමුවේ තැබීමට හැකි බව දන්වා ඇත. ඇමතුමා ඉදිරිපත් කරයි. රාජ්‍ය අයිතීන් 40% නිව් ෆෝටර්ස් එනර්ජි සම ඇමරිකානු සමාගමට ලබා
ලබාදීමට ආණ්ඩුව සූදානම් වන්නේද ඒ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බව මුදල් අමාත්‍යාංශයෙන් දන්වා ඇත එම සාකච්ඡාවට පදනම් ඇත්තේ භාණ්ඩාගාරයේ අයිතිය සතු 150ක් වූ කොටස් වලින් 140ක් උක්ත සමාගමට ආලේප කිරීම කෙරෙහිය ජාතික විදුලි බල උත්පාදන හිමිකම් පවරා දීමක් කිසිසේත්ම සිදු නොවනු ඇත නමුත් බහුතර කොටස් දේශීය ආයෝජකයන් සතුව පවතින බැවින් මෙය ජාතික ආරක්ෂාව අවධානමකට ඇද්දමන පියවරක් ලෙස සැලකිය යුතු නොවේ රටේ සමස්ත බලශක්තිය අයිතිය අමරිකානු හෝ වෙනත් කිසිදු විදේශීය සමාගමකට නොපරණ බව අවධාරණය කරමි මුහුදුපත් වූ එක්ස්ප්‍රෙස් පර් නෞකාව අපේ මුහුදු සීමාවෙන් ඉවතට ඇදගෙන යාමට සිංගප්පූරු සමාගම ශ්‍රී ලංකා රජයට සහතික වී තිබෙනවා මොසම් කාලගුණික තත්ත්වයේ ඉවත් වූ වහාම නැව ඇදගෙන යාමේ කටයුතු ආරම්භ කරන බවයි සිංගප්පූරු සමාගම පවසන්නේ නෙදර්ලන්තයේ සහ සිංගප්පූරුවේ නෞකා සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥින් නාවික වාස්තු විශේෂඥින් සහ සුන්බුන් ඉවත් කිරීමේ විශේෂඥින් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. එම කටයුතු සිදු වන තෙක් හානියටපත් නෞකාවේ බාරකරුවන් ලෙස එහි හිමිකරුවන් වන රිසෝල්ව් මැරීන් ආයතනය පත් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ වන විට නෞකාව පවතින ස්ථානයේ ජලයේ මතුපිට දිලිසෙන තෙල් පැල්මක් දක්නට ලැබෙන අතර රසායනික ද්‍රව්‍ය යුදා එම පැල්ම ඉවත් කිරීම එය ඉබේම ජලයේ දිය විමිට ඉඩහැරීමට වඩා ඉතා හානිකර විය හැකි බවට විශේෂඥින් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් ඩ්‍රෝන් යානාවක් යොදා අදාළ ප්‍රදේශය අඛණ්ඩව අධීක්ෂණය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. සිදු වූ හානියට වන්දි ලෙස රජය අතුරු ඉල්ලීම් දෙකක් සිදු කර තිබුණා. ඒ අනුව අන්තර් ගෙවීමක් ලෙස රුපියල් මිලියන 720ක මුදලක් ලැබී තිබෙනවා. ඒ අතරින් දීවරින්ට වන්දි ගෙවීම සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 420ක්. එම මුදල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බලපෑමට ලක් වූ අතර බෙදා හරිමින් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර මෙරටට ලැබෙන වන්දි මුදලින් 70%කට නොඅඩු මුදලක් හානියටපත් සාගරය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල සඳහා යොදවන ලෙස රජයේ වෙත නියෝග කරන්න ඉල්ලා ගොනුකල පෙත්සමක් සලකා බැලීම සඳහා ඊයේ දින නියම කෙරුණා. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 20 වෙනිදා කැඳවීමට නියමිතයි. සිංගප්පූරු දජයටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාව ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය මැයි මාසයේ 20 වෙනිදායි. ගින්න මැඩ පැවැත්වීමට නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු පාර්ශ්වයන් අපරාධ කරුවන් සොයනවාට අමතරව අපේ පොලිස් නිලසුනකෙයින්ට දැන් මදුරුවොත් සොයන්න සිද්ධ වෙලා ඩෙංගු කීටයින් හඳුනා ගන්න පොලිස් නිලසුනකෙයින්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා මහනුවර නිලසුනක ඒකකයේ ජොනි සහ රොමාට මේ සඳහා විශේෂ පුහුණුවක් ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ නිර්තදික මෝසම සක්‍රීය විමත් සමග මේ වන විට රටපුරා ප්‍රදේශ රැසකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යමින් පවතිනවා. ඒ අතරින් බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන අවදානම් දිස්ත්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම ඩෙංගු රෝගයේ ප්‍රභේද 4ම ශ්‍රී ලංකාව තුල පවතින බවද ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළා. මේ අතර ජලයේ රැඳී ඇති ස්ථානවල මදුරු කීටින් සිටි දැයි සොයා බැලීම සඳහා පොලිස් සුනකින් ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. මෙම ඩෙංගු මදුරුවන් බෝවීම බහුලව දක්නට ලැබෙනවා. මේ නිසා එවැනි මෙහෙයුම් සඳහා නිලසුනකින් යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මාස 6කට ආසන්න කාලයක් අප විසින් පරීක්ෂණයක් සිදු කළා. එවැගේම නිලසුනකින් දෙදෙනෙකු මදුරු කීටයින් හඳුනා ගැනීමට යොදා ගන්න ලැබුවා. ඒ නිලසුනකින් දෙදෙනා ඉතා සාර්ථකව මදුරු කීටයින් හඳුනා ගැනීම මේ වන විට සිදු කරනවා. මහනුවර නිලසුනක අංශයට අනුයුක්තව සිටින ජොනි සහ රොමා යන මෙම නිලසුනකින් දෙදෙනා මදුරු කීටයින් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව එම අත්හදා බැලීම සාර්ථක වී තිබෙනවා. ඉදිරියේදී පාරිසරික මෙහෙයුම්වලදී එවැගේම ඩෙංගු රෝගය පාලනය කිරීමේ මෙහෙයුම්වලදී මෙම නිලසුනකින් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. තවදුරටත් මදුරු කීටයින් හඳුනා ගැනීම සඳහා නිලසුනකින් පුහුණු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා. ඉශාලිනීගේ දෙවන මරණ පරීක්ෂණ වාර්තාව සකස් කරමින් පවතින බව වාර්තා වනවා. විදිරි දින කිහිපේ ඇතුළත එම වාර්තාව අධිකරණයට ලබා දෙන බවයි පරීක්ෂණ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ. ඉශාලිනීගේ දෙමාපියන් ඇතුළු ඥාතීන්ට මාධ්‍යයට තොරතුරු ලබා දෙන්න එපායයි විවිධ පාර්ශ්වවලින් බලපෑම් ඇතැයිද වාර්තා වනවා. රිෂාඩ් නිවසේ සිටියදී මියගිය ඉශාලිනී දැරියගේ මරණය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඇය නවාතන්ගෙන සිටි කාමරයේ බිත්තියක ලියූ වැකියක් සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කිරීමටයි පොලිසිය කටයුතු කර ඇත්තේ.
අදාළ වැකිය සටහන් ඌයේ මාගේ මරණයට හේතුව යන්නයි. මේ පිළිබඳව අප ඊයේ දින අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින්ද රටට අනාවරණය කළා. දැරියගේ සහෝදරයා ප්‍රකාශ කළේ ඇයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳව දැනුමක් නොමැති බවයි. ඒ අනුව මේ පිළිබඳව සැකයක් මතු වී තිබෙන්නේ මෙය ඉශාලිනී විසින්ම ලියන ලද්දක්ද. නැත්නම් පරීක්ෂණ වාර්තා කණපිට පෙරලීමට අදෘශ්‍යමාන හස්තයක බලපෑමක්ද. මෙය තවත් ගැටලුවක් නිර්මාණය කර අවසන්. එවැනි ඌ පසුබිමක ඇගේ පෞලිය ඥාතීන්ට කිසිදු තොරතුරක් මාධ්‍යයට ලබා නොදෙන ලෙස විවිධ පාර්ශ්වවලින් බලපෑම් සිදුවන බවට අපට වාර්තා වුණා. එම උපදෙස් ලබා දී ඇත්තේ පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම් විසින්ද. නැත්නම් වෙනත් බලපෑම් කණ්ඩායමක්ද යන්න සැබෑවටම අනාවරණය කර ගත යුතු තිබෙනවා. මේ අතර ඉශාලිනීට සාධාරණයේ ඉටු කර දෙන ලෙස ඉල්ලා අදත් විරෝධතා සංවිධානය කර තිබුණා. கடுமையான தண்டனை கொடுக்க வேண்டும் சிறுமியை தொழிலுக்கு அமர்த்துவதை நிறுத்த வேண்டும் දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.